ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවනේ මේ දවල් කෑම කාලේ වුණ ගමන් මොන හරි අතුරු පසක් ගන්න පැණි දෙයක් ගන්න. ඒකෙදි අපි පළතුරු වලට වඩා ගොඩක් වෙලාවට යන්නේ මේ පැණි රස කෑම කන්න. අයිස්ක්‍රීම්, වටලප්පන් ඒ වගේ ගොඩක් පැණි රස කෑම කේක් වර්ග කන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ දේවල් අතහර ගන්න බැරුව ඉන්න කෙනෙක් නම් ඔයා වල ඩයට් එක කම්ප්ලීට් කරගන්න අමාරු නම් මේ නිසා මම අද වාඩගෙන අවශ්‍ය පාර අඩු කරගන්න පුළුවන් චොක්ලට් කෝටඩ් අයිස්ක්‍රීම් රෙසිපි. ඉතින් මේක හරිම රසයි මේක පොප්සිකල් ටයිප් හරි ලේසි හදා ගන්න බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ චොක්ලට් පොප්සිකල් හදා ගන්න මම අද භාවිතා කරන්නේ මෙන්න මේ වගේ කෙසල්. ඉතින් මම මෙතනට කෙසල් ගෙඩි තුනකින් පොප්සිකල් තුනක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ බලමු කොහොමද කරන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට කෙසල් ගෙඩි එල්ල ඉවත් කර ගන්නවා. ඊට පස්සේ පිරිසිදු බෑග් එකකට මේක එකතු කර ගන්නවා. මේ වගේ පොලිතින් බෑග් එකකට එකතු කරගෙන මේක දාලා මේ විදිහට ඔක්කොම කෙසල් ගෙඩි ටික ලේලිය කරගෙන මේවා කවර් කරලා සිප්ලොක් බෑග් එකක් වුණත් කමක් නැහැ. ඒක හොඳින් කවර් කරලා ෆ්‍රිජ් එකේ තියලා තියන්න රෑක්. එතකොට හොඳට සෙට් වෙනව නැත්තම් හැ භාගයක් තිබ්බත් කමක් නැහැ ෆ්‍රීසර් එකේ. ෆ්‍රීසර් එකේ මේක තියලා ගත්තට පස්සේ ඊළඟ දවසේ උදේට මෙන්න මේ වගේ තමයි අපේ කෙසල් ගිනි ටික තියෙන්නේ. දැන් මේක ෆ්‍රීස් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලා එළිය තියාගන්න එපා. එතකොට ෆ්‍රීස් ගතිය අඩු වෙනවා. මේක මේ වගේ අයින කපා ගන්නවා. පොප්සිකල්ස් හදාගන්න මේ වගේ ස්ටික්ස් පාවිච්චි කරනවා. කඩේ වගේ ස්ටික්ස් ගන්න තියෙනවා නැත්නම් හැන්ඩ්ලක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් මේ දේ කරගන්න. පොප්සිකල්ස් විදිහට හදාගන්න මේ වගේ මූඩින් ස්ටික්ස් නැත්නම් ඔයාලට ඒ විදිහට කරගන්න පුළුවන්. දැන් චොක්ලට් කෝටඩ් කරගන්න චොක්ලට් ටෝනනි මම අද පාවිච්චි කරන ලීන් එකේ එන ඩාර්ක් චොක්ලට් එක. මේක 90% කකෝ ඩාර්ක් චොක්ලට් එක. ඩාක් චොක්ලට් වලින් අපේ ශරීරයට ගොඩාක් හිතකර ප්‍රතිඵල තියෙනවා. අපව ගොඩාක් වාස් ප්‍රයෝජන තියෙනවා. මේ වීඩියෝ එකෙන්න ඉදිරියට පැහැදිලි කරන්න චොක්ලට් එක මේ විදිහට චුටි චුටි කෑලි කඩලා අගන්න මේ වගේ කප් එකකට දාලා මෙන්න මෙයක් කරගන්න තමයි යන්නේ. බටර් වලින් තේ හැඳි එකහම ආරක් විතර මම එකතු කරගන්නවා. මම පාවිච්චි කරේ ෆ්ලෝරා බටර් එක. දැන් මේක හොඳින් මෙල්ට් කරගන්නවා. මයික්‍රෝවේව් එකේ නම් 30 seconds melt කරගන්න පුළුවන් නැත්නම් ඕක double boil කරගන්න පුළුවන්. ඉතින් melt කරගත්ත chocolate එක melt කරගත්තට පස්සේ මෙන්න මේ වගේ thickness එකක් තියෙන්න ඕන chocolate එකේ. එතකොට තමයි හොඳින් chocolate coated කරගන්න chocolate cover ගන්න පුළුවන්. දැන් අපේ banana popsicles මේ chocolate එක ඇතුළට දාලා chocolate cover ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. තුනම චොක්ලට් කෝටඩ් කරගන්න පුළුවන්. මේ වගේ චොක්ලට් එක ඇතුළට දාලා මේ විදිහට චොක්ලට් කෝට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද ඩාර්ක් චොක්ලට් පීසස් දෙකක් ආහාරයට ගැනීමම පමණක් දවසකට ඔයාලගේ බෙරි ෆැට් එක අඩු කරගන්න පුළුවන්. ඒතර ඒවට අදින මේ දේ අඩු කරගන්න පුළුවන්. එන තමයි මේකේ තියෙන මොනෝ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් කියලා. ඉතින් මේ දේවල් වලින් අපිට මෙටබොලිසම් එක අප් කරගන්න වගේම කැලරිස් බර්න් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරන්න ඕන 70% වලට වඩා වැඩි 70%ට වැඩි ඩාර්ක් චොක්ලට්. ඉතින් ගොඩාක් මිල්කි සුගරි චොක්ලට් ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ආඩ බලන්නක ස්ටීවියා එක රස බලන්න. චොක්ලට් කෝටඩ් කරගෙන ඉවරයි මම මෙතන නට්ස් වර්ග කීපයක් අරගෙන ඒක චූටියට චොප් කරලා මේක උඩින් එකතු කරගන්නවා. ඉතින් මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ සහ හේසල් නට්ස්. ඉතින් ඔයාලට ඕන නට්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. පීනට්ස් වලින් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඒක හරි රසයි. දැන් ෆ්‍රීස් කරගන්න තියෙන්නේ පැයක් විතර ෆ්‍රීස් එකේ දාලා තිබුණ හොඳටම ප්‍රමාණවත්. දැන් මම ෆ්‍රීස් කරගන්න යන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ චොක්ලට් කෝටඩ් පොප්සිකල්ස්. මේක හරිම රසයි. හරිම ක්‍රිස්පි, හරිම ක්‍රන්චි. ඒකම නට්ස් එකතු කරගත්ත නිසා ගොඩාක් රසවත්. ආයර ඩාර්ක් චොක්ලට් වල රස ටිකක් දෙකක් තියෙනවා. ආයර ප්ලස් ස්ටීවියා වලින් චුට්ටක් එකතු කරගෙන ඒක කම්බයින් කරගන්න. එතකොට පැණි රස ගතිය තවත් වැඩි. නමුත් මම කැමති මේ විදිහට ඩාර්ක් සහ ඩාර්ක් චොක්ලට් එකත් එක්ක කෙසල් තියෙන නිසා කෙසල් වල පැණි රස මේකේ තියෙනවා.
එකතු කරගත්ත කියලා මේ කැලරිස් වැඩි වෙන්නේ නැහැ. මොකද ස්ටීවියා කියලා කියන්නේ සීරෝ කැලරි sugar substitute එකක් නිසා. ඉතින් අයිස්ක්‍රීම්, කේක් වර්ග වගේ ගොඩක් ස්වීට්ස් ජාති චොක්ලට් වර්ග පාවිච්චි කරන් පුරුදු වෙලා හිටපු කෙනෙක් නම් ඔයා ඔයාලා ඩයට් එක කරන්න ඒ නිසා අමාරුයි නම් මේ වගේ දෙයක් ට්‍රයි කරලා බලන්න. මම මේ වගේ ගොඩක් ඩිසර්ස් ගෙනත් දෙලා තියෙනවා. මම ආයි බටන් එකෙන් ඇඩ් කරන්නේ. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාන්න චෙක් කරලා බලන්න. ආයෙත් ට්‍රයි කරලා බලන්න ඕනේ මේක. හරිම රසයි. ඉතින් මම හිතන අද මම ආයෙත් ගෙනම් මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙන්නේ ඉතින් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ආයෙත් තවත් කැමති රෙසිපිස් තියෙනවා නම් පල්ලා කමෙන්ට් බොක්ස් එකේ සඳහන් කරන්න, කමෙන්ට් කරන්න. තවත් රසවත් ඩෑඩ් රෙසිපි එකක් ඕනනම් ඔයාලා හැමෝටම දවසක්